විශේෂයෙන්ම අද ජනතා විමුක්ති පෙරමුණ විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව යොදාගත්තේ අද වෙනකොට මේ ආණ්ඩුව සැබෑ ජනතා ප්‍රශ්න යටපත් කරමින් සැබෑ ජනතා ප්‍රශ්න වලට මැදිහත් වෙන ඒ බලවේග මර්ධනයට ලක් කරමින් පීඩාවට පත් කරමින් මන්ත්‍රීවරු ඇමතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේ බොනපාට්වාදී පාලනයක් අරගෙන යනු. ඉතින් මේ පිළිබඳව කරුණු කිපයක් මේ රටේ ජනතාව දැනුවත් කරන්න තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන් යොදාගත්තේ. ඔබ කවුරුත් දන්නවා මේ වෙනකොට ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැය නිසාම රටේ ජනතාව විශාල බදු බරකින් පෙළෙනු. ඒ වගේම මේ ආණ්ඩුව ගහපු දඩ නිසා දරා ගන්න බැරි දඩ බරකින් පෙළෙනු. අයවැයට කලින් වැඩ් බද්ද පනවල ජනතාව වැඩ් බදු මත හිර කරා. ඒකෙන් නතර වෙන්නේ නැතුව මුළු අයවැය පුරාම විවිධ වර්ගයේ අලුත් අලුත් බදු හඳුන්වා දෙමින් ජනතාව තවත් කබලෙන් ලිපට ඇදවට්ටලා දැමු. සම මේ බදු බර දරා ගන්න බැරුව ඉන්න ජනතාවගේ ප්‍රශ්න දවසින් දවස වර්ධනය වෙමින් තියෙනවා. අද වෙනකොට බොහෝ ගොවිතැන් කරන ප්‍රදේශවල ජනතාවට තමන්ගේ කුඹුරු ටික අස්වද්දන්න වතුර ටික හරියට ලබා දීලා නැහැ. පොළොන්නරුවේ අම්පාර එවැනි ප්‍රදේශවල ගොවි ජනතාව අද පාරට බැහැලා තමන්ගේ කුඹුරට වතුර ටික දෙන්න කියලා උද්ඝෝෂණය කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව පොහොර සානාධාරයේ කප්පාදු කරා. ඒ වෙනුවට සොච්චම් සල්ලි ප්‍රමාණයක් දෙන්න තීරණය කරා. නමුත් ඒ පොහොර ලබා ගැනීම සඳහා දෙන මුදල් ටිකවත් කලට වෙලාවට ලබා දෙන්නේ නැහැ. කුඹුරු වැඩ කරද්දී ඒ වෙලාවට පොහොර ටික දාගන්න බැරි වුණොත් ඒ ගොවිතැනෙන් වැඩක් නැහැ. අද බොහෝ ප්‍රදේශවල පොහොර සඳහා මුදල් ලබා දීම ඒ නිසි වෙලාවට නිසි කලට සිද්ධ වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ගොවි ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද ඔබ කවුරුත් දැක්කා මුළු රටම දැක්කා බැසිල් රාජපක්ෂ හඳුන්වා දීපු දිවිනැගුම දෙපාර්තමේන්තු පනතත් එක්ක සමෘද්ධි නිලධාරී තමන්ගේ සේවාවේ විශාල පීඩාවට ලක් වුණා. ඔවුන්ගේ සේවා කාලයේ සලකලා නෙමෙයි ඔවුන් ස්ථිර කරේ. එදා මේ පනත සම්මත වෙන වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි ඉතා පැහැදිලිව මේ කරුණ මතු කරා. නමුත් ඒකට නිසි පිළියමක් එදා පාලකයෝ යෙදුවෙත් නැහැ, අද පාලකයෝ දන්නෙත් නැහැ. ඒ නිසා දහස් ගාණක් වෙච්ච අපේ ගම්වල වැඩ කරන සමෘද්ධි නිලධාරීන් අද තමන්ගේ සේවාවේ ඒ අයිතිය පිළිබඳ ප්‍රශ්නේ ලොකු පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ කියන්න පාර්ලිමේන්තුව වටරවුමට ආපු වෙලාවේ ආණ්ඩුව ඒකට උත්තර දුන්නා නෙමෙයි, විසඳුම් දුන්නා නෙමෙයි. ආණ්ඩුව කරේ කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාර එල්ල කරලා ඒ සමෘද්ධි නිලධාරීන්ගේ සැබෑ අයිතිවාසිකම මර්ධනයෙන් යටපත් කරා. දිගින් දිගටම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමට එරෙහිව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙනවා. විශ්වවිද්‍යාලවල තියෙන අනේකවිධ ප්‍රශ්න, නිවාසිකාගාර ප්‍රශ්න, බොන්න පානීය ජලය පිළිබඳ ප්‍රශ්න, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ආචාර්යවරු මහාචාර්යවරුන්ගේ හිඟතාවය නිසා ඇති වෙලා තියෙන පීඩාවන්, ඒ පිළිබඳව විවිධ අවස්ථාවලදී අධ්‍යාපන ඇමතිවරයාට, ඒ බලධාරීන්ට, ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කරා. නමුත් ඒවට බීරි අලින් වගේ ඉන්නවා, විසඳුමක් දෙන්නේ නැහැ. ඒ නිසාම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිද්ධ වෙලා තියෙනවා පාරට බැහැලා උද්ඝෝෂණය කරා. ඒ තමන්ගේ විරෝධය දක්වන. පහුගිය දවසේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සියලු දෙනාම පාහේ ඇවිල්ලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවය දක්වුවා. ආණ්ඩුව මොකද ඒ ශිෂ්‍යයන්ට දීපු විසඳුම? ඉතාම අමානුෂික ලෙස පොලිසිය ලවා ඒ ශිෂ්‍යයන්ට කඳුළු ගෑස් බැටන් පුළු ප්‍රහාර එල්ල කරා. අද වෙනකොට ජාතික රෝහලේ ඉතාම අසාධ්‍ය තත්ත්වයේ ඒ ශිෂ්‍යයන් ප්‍රතිකාර ලබනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ
हदिश अनुतुरांसे थावमत असाध्य तत्ते ये शिष्यो भेद गने मिंगिनु आंडव शिष्यांगे सबे प्रश्नेट पिलितुरु देनुवा वेनुवट मर्दने कल्ला बटन पलु प्रहारे कल्ला तमाई ए प्रश्ने अटपत करन उत्साह करन तिंग एक अद समस्त अध्यापनेटम बलपाल तीन विशाल प्रश्नयक् बोट पत् वेला तीन ए विदरक निमि मे आंडव किव्वा स्वाधीन कमीशन सभा स्थापित करला राज्य सेवे स्वाधीन राज्य सेवक बोट पत् करनवा किया कईवार वोट हिम किव्वट भाविता विंतीयन्ने संपूर्ण परस्परयक् अद राज्य सेवे अवंकव निर्भीतव दूषणेट वंचावट इरेव तमंगे वृत्तिय क्रियात्मक करण निर्धारिंग इतामत्म साहसिक लेस ए तनतुवलिंग इवत् करणवा स्थान मारुकन पहुगिय मे केटिकाले तुल सति देक तुने तुल बहु अमात्यांश डिपार्टमेंट तुल इहल निर्धारिंग कीप दिनेक्म ए तनतुवलिंग एहाट मेहाट मारुकन इवे अत्त हेतु वेला तिबुणे अमतिवरय मधिहत्वेला टेंडर दानकोट वेडिमिलट ए टेंडर देन्न हदनकोट अडुमिलट आपु एक प्रतिक्षेप करला वेडिमिलट कोमिस मत ए टेंडर देन्न हदनकोट ए निलधारीन एवट विरुद्ध वेनु एहेम निलधारीन वेनस करन्न हदिसि कैबिनेट पत्रिका यनु हदिसि कैबिनेट पत्रिका गिहिल्ला ए तनतुरट अलुत केनेक्व नाम करनु ए वगेम ओब कवुरुत् दक्क बंधनागार डिपार्टमेंटुई अलुत् नियामकुरु बंधवा गनीमे सम्मुख परीक्षण पहुगे दवसल पवत्तुना सम्मुख परीक्षण वलिन समत्वेच्च बहु पिरिसक रकियावट यन्न ओन्न मेन्न कियला तियेद्दी ल्यूम गहला तिबुणे रकियावट अहवल दिन एन्न कियला ईट दवसकट कलिन वहाम यात् तिटुन ते होया बल होगन बलुवम अमतिवरया दीपु 150क लैस्तुव अर अलुतिम बदवा गन्न आयट आयगे आयट तुलत करी नहीं किन का तमाय प्रश्न ए हेतु मत बंधनागार कोमसारिस्वरय मारु करनवा किला माध्य वार्ता वेला तवम दैन एक कल्ला नहीं माध्य मगिन ने केल दरो वीम निसा दंड नतर वेला तीन नमुत लोकु पीडनयक् केल्लो ए सम्मुख परीक्षण वलिन बंधवा गत्ते सुदुसुकम तियनाय ते बंधवा गन्न यम उत्साह दरद्दी देशपालन मधिहत् वीमक् करला तमंग हित आयो बंदोगीन मुन यहाँ मेघ जनता बलापुर यहाँ एक मे बंदनागार हा पुनरुत्थापन डिपार्टमेंट विघन का ये विघ्न कटुत बार वही प्रधान गणकाधिकारी वर अलुत कुलियट गणयामी ए गुडने गिलेंगनीमें अतिवेन पाड़ निशा एक वरदी किल की निशा अहु मारुकर इवगेम कुशकर्म मत्यंश उपदेक् अर मासकट दिकोटि एकोलस लक्ष मिलियन विशेक निकरुणे नास्तिकरण गुडनगिल्ल कुलीटरंती मास पहाक्वेनो तवमत्ते गुडनगिल्ल पाविच्चकरानी नहें हेम मासीम रुपये दिकोटे एकोलस लक्षक महाजनता साली वेन वेद एक वरदी एक मुदल के वन बेह की अतिरेक वर्य पहुगे दवसल ए तन तुरी मारुक संचार कामात्यांश राज्यमति वर्य वाहन दिगाट वाहन दिख अलुते मिल दिगन कुली पदन मत गुलियापंचिकल वाहन हिम गनेक पिलिगत गणकाधिकारी क्रम वेदेट अनुकूल नह के लखी पुनिसा इतन हिटपू प्रधान गणकाधिकारी वरव मारुकर ओहुट रकियाव करगनीन बरी तत्ट पीडाव निलवेनो अथार्जन निलवेनो इनसा ओहु इतनी मारुवेनो मेवनी प्रश्न रहस्य गुड़गे हिलती गोवि जनता इवगे रत्नपुर दिष्टिक डिस्ट्रिक्ट लेकर बंधु हरिश्चंद्र महात्मा पौगे काले बहुनियावे सेवेकर ये सेवेकर्णकूट दिमल जाति संधाने मंत्रिवर तमंटोन विधि मे लेखमरे वेडकर नहकील
ඔහුට විරුද්ධව කටයුතු කරා. ඔහු ඒ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරමින් වැඩ කරනකොට ඒකට දේශපාලන ඇඟිලි ගැහිම් සිද්ධ වුණා. ඔහු ස්ථාන මාරු කරා රත්නපුර දිස්ත්‍රික්කයට. දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ බෑනන්ඩියගේ මිනි හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එකක් හදීම පිළිබඳව ගැටලුවක් මතුවුණා. ඒ රත්නපුර එරත්න කියන ප්‍රදේශයේ විශාල පවුල් ප්‍රමාණයක් ඉවත් කරන්න කියලා ඒ ප්‍රබල ඇමතිවරයා නියෝග දෙනවා. ඒකට විරුද්ධ වෙන දිස්ත්‍රික් ලේකම්වරයා වහාම ක්‍රියාත්මක කරන පරිදි ස්ථාන මාරු කරනවා. පූල් එකට දානවා. එවෙනුවට වෙන කෙනෙක් දානවා. ජනතාව පීඩාවට පත් වෙන වැරදි පරිපාලන තීන්දුව ක්‍රියාවට නගන්න බැහැයි කියන රාජ්‍ය නිලධාරීන්ව ස්ථාන මාරුවට ලක් කරනවා. ඉතින් කොමිෂන් සභා දාලා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරලා රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම නෙමෙයි මේ කරන්නේ, මුළුමනින්ම රාජ්‍ය සේවයේ අකර්මණ්‍ය කිරීම අධෛර්යමත් කිරීම. ඉතින් මේවා දකිනකොට පහළ නිලධාරීන් බිය වෙනවා. ඔවුනුත් ඊට පස්සේ නැවත පුරුදු වෙනවා රාජපක්ෂ පාලනේ වගේම ඇමතිවරයා කියන දේ ඒ විදිහටම කරන්න. අන්තිමට රාජ්‍ය සේවයේ ඇමතිවරුන්ගේ හෙංචයිය බවට පත් වෙන රාජ්‍ය සේවයක් කියලා. ඉතින් මේක නෙමෙයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වුනේ. ඉතින් අද රාජ්‍ය සේවය ගත්තත් පෞද්ගලික අංශ සේවකයන් ගත්තත් ඔවුන්ගේ EPF අර මුදලෙන් නිවාස ණයක් ගන්න තිබිච්ච අවස්ථාව නැති කරලා විශාල පීඩාවට ලක් වෙලා ඉන්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් තවම ලබා දීලා නැහැ. කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරී ද මාස ගාණක් තිස්සේ තමන් ගිල්ලින් වෙනුවෙන් උපවාසයක දෙනවා, අරගලයක දෙනවා. මොකද්ද උන්ට දීපු විසඳුම? මේ වෙනකන් විසඳුමක් දීලා නැහැ. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට රටේ කම්කරු ඇමතිවරයා කම්කරු නිලධාරීන් මේ වර්ජනය දිච්ච කම්කරු නිලධාරීන්ට නිදන්ගේ පඩි කපන්න කියලා කැබිනට් පත්‍රිකාවක් දානවා. අරුම පුදුම කම්කරු ඇමතිවරේ. කවදාකවත් කම්කරු ඇමතිවරයෙක් එහෙම කරන්නේ නැහැ. වෘත්ති ඓතිහාසිකම් වෙනුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම සේවකයාගේ අයිතියක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතියක්. ඒක ඕනෑම සේවකයෙක් සතු මූලික ඓතිහාසිකම. කම්කරු ඇමතිවරයා මේ මූලික ඓතිහාසිකම උල්ලංඝනය කර මේ තියෙන පහුගිය නොවැම්බර් මාසේ 22 වෙනිදා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව. ඊට පෙර සති ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට ආපු තීන්දුව මොකද්ද කියන්නේ? අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 16/2476 712/15 වූ කම්කරු නිලධාරීන් විසින් දියත් කරන ලද වැඩවර්ජනේ වර්තමාන තත්ත්වය සහ වැඩවර්ජන සහභාගී වූ දින සඳහා ඔවුන්ට වැටුප් නොගෙවීමට ගෙන ඇති තීරණය. කවුද මේක දන්නේ? ලංකාවේ කම්කරු ඇමති. ලංකාවේ කම්කරු ඇමති කැබිනට් පත්‍රිකාවක් දානවා කම්කරු නිලධාරීන්ට පඩි ගෙවන්න එපා කියලා. කම්කරු ඇමති ඉන්න ඕනි කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා දෙන්න. ඔවුන්ගේ වැටුප් වැඩි කරන්න, වැටුප් අයිතිය තහවුරු කරන්න. හැබැයි මේ කම්කරු ඇමති කම්කරුවන්ගේ අයිතිය කප්පාදු කරන්න ඇමති. මේ කම්කරු ඇමති මේ රටේ සැබෑ කම්කරුවන්ගේ අයිතිවාසිකම් රකින්න ඇමති කෙනෙක් නෙමෙයි. එහෙම රකින්නවා නම් පෞද්ගලික අංශයේ 170ක් ඉන්න කම්කරු මාධ්‍යවේදීන් ඇතුළු මේ රටේ වැඩිපුර ප්‍රමාණයක් ඉන්නේ පෞද්ගලික අංශයේ සේවකයෝ. ඔවුන් සතුව තිබුණා පුංචි සහනය තමන්ගේ EPF එක. EPF අරමුදල අපේට තියලා නිවාස ණයක් ගන්න පුළුවන්කම තිබුණා. මේ අයවැය ඒක මුළුමනින්ම කප්පාදු කරා. ඒක අහෝසි කරා. කම්කරු ඇමති කෙනා මන් දන්නේ. පස්සේ දැනගත්තේ කියලා. දැනගත්තා නම් දැන් මේක වෙනස් කරන්න. අද වෙනකම් කම්කරු ඇමතිවරයා සහතිකයක් දීලා නැහැ. EPF අරමුදලෙන් ලබා දෙන නිවාස ණය මුදල් නැවත ලබා දෙනවා කියලා. අයවැය යෝජනා වෙනස් කරනවා කියලා. තේහු කම්කරු ඇමතිවරයෙක් රටේ ඉන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. රටේ ජනතාවගේ ප්‍රශ්න, සේවකයන්ගේ ප්‍රශ්න, කම්කරුවන්ගේ ප්‍රශ්න, රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න, ගොවියන්ගේ ප්‍රශ්න දවසින් දවස ගොඩගැහෙන. හැබැයි ආණ්ඩුවේ එකකටවත් උත්තර දෙන්නේ නැහැ. විසඳුම් දෙන්නේ නැහැ. ඒවා මර්ධනය කළ නතර කරනවා. වර්ජනය කරන කම්කරු නිලධාරීන් ගේ පඩි කපන, උද්ඝෝෂණය කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට පහර දෙනු, උද්ඝෝෂණය කරන සමෘද්ධි නිලධාරීන්ට පහර දෙනු, උද්ඝෝෂණය කරන ගොවියන්ට පහර දෙනු, නඩු දාන, අදත්
ඇමිලිපිටියේ කොළොන්නේ ගොවි ජනතාව උසාවි නඩු කටයුත්ත ඔවුන්ගේ පානීය ජලය ඔවුන්ගේ ගොවියන්ගේ පාරවල් එන ගමට එන පාර හදලා දෙන්න කියලා උද්ඝෝෂණය කළා පොලිසිය මොකද කරේ බලහත්කාරයෙන් ඔවුන් ඉවත් කරා අන්තිමට උසාවි කියලා නඩු දැම්ම අදත් උසාවි ඒ කියන්නේ ආණ්ඩුවේ ක්‍රමේ වෙලා තියෙන්නෙම ජනතා ඉල්ලීම් යටපත් කරන්න මර්ධනීය ක්‍රියාත්මක කරන එක බැටන් පොලු කඳුළු ගෑස් ප්‍රහාර දියත් කරන මේ රටේ ඓතිවාසිකම් ඉල්ලන සාමාන්‍ය ජනතාවට බැටන් පොලු වලින් කඳුළු ගෑස් වලින් ප්‍රහාර දියත් කළා වුණ මර්ධනය කරන ගමන් ඔවුන්ගේ පාලනය පවත්වගෙන යන ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය ඉදිරියට ගෙන යන ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙන්න ඒ වරප්‍රසාද දෙන්නේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට හිටපු ජනාධිපතිවරුන්ට ඔක්කොටම අපි දැක්ක පෞගේ දවස්වල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට රජේ මගින් නිවාසයක් ලබා දුන්නා හිටපු ජනාධිපතිවරුන්ට එම් නිවාසයක් ලබා දෙන එක සාමාන්‍ය ක්‍රමයක් තොහුට ලබා දුන්නේ කොළඹ 7 විජේරාම මාවතේ තියෙන ලක්ෂ්මන් කදිරගාමර හිටපු විදේශ ඇමතිවරයා පදිංචිලා හිටපු නිවස ජනවාරි 8 වෙනිදාන් පස්සේ අලුතෙන් පත්වෙච්ච ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හිටියේ ඒ ගෙදර. ඔහු ජනාධිපතිවරයා විදිහට පහුගිය කාලේ පාවිච්චි කරේ නිවස. ඒ නිවස තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට දුන්නේ. දෙනකොටම ඒ නිවස අලුත් වැඩියාව සඳහා කියලා රුපියල් කෝටි 3ක් මේ ආණ්ඩුව ඒ වෙනුවෙන් වෙන් කරා. මීට මාස කිහිපයකට කලින් අලුත් වැඩියාවට රුපියල් කෝටි 3ක් අලුතින් වෙන් කරලා දැන් පහුගිය සඳුදා මේ සතියේ සඳුදා අලුත් පරිපූර්ණ ඇස්තමේන්තුවක් දැම්ම පාර්ලිමේන්තුවට. ඒ පරිපූර්ණ ඇස්තමේන්තුවේ මොකක්ද තියෙන්නේ? මේ තියෙන්නේ ඒ පරිපූර්ණ ඇස්තමේන්තුව. මේකේ මොකද්ද කියන්නේ? හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවාස පරිසරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම රුපියල් 1 කෝටි 97 ලක්ෂයයි. තවත් රුපියල් කෝටි 2ක් මේ විජේරාම මාවතේ තියෙන ඒ පරිසරයේ තවත් අලුත් ගොඩනැගිල්ලක් හදන්න වෙන් කරනවා. මේ වරදාන වරප්‍රසාද කෝටි 3ක් අලුත් වැඩියවට වෙන් කරා. තව කෝටි 2ක් අලුත් බිල්ඩින් එකක් හදන්න දෙනවා. පහුගිය දවස්වල රනිල් මහත්තයා වාහන වල ටයර් ටිකක් දුන්නා කියලා අපි දැක්කා. අලුතෙන් ටයර් උත් අරන් දුන්නා කියලා. මේ අර සිරිකොතේ කාපට් දාපු උදව්වට ප්‍රතිඋපකාර. ඔබට රටට පැහැදිලි මහින්ද රාජපක්ෂ මහත්තයා අයවැයට විරුද්ධව ඡන්ද දෙන්නේ නැත්තේ ඇයි? මෙන්න ඇත්ත හේතු. අලුත් ගයක් හදන්න කෝටි 3ක් කෝටි 2ක් දෙනු. ඉන්නගේ රිපෙයාර් කරන්න කෝටි 3ක් දුන්නා. ටයර් ටික දෙනවා. ඉතින් මේවා දීලා වරදාන අල්ලස් දීලා අන්තිමට රාජපක්ෂ මහත්තයා අයවැයට ඡන්ද නොදී මගහරින්න. විශ්වාස බංගට ඡන්ද නොදී මගහරින්න. වැට් පනතට විරුද්ධව ඡන්ද නොදී මගහරින්න. මෙන්න අල්ලස්. මේක තමයි දේශපාලන ඩීල් කියන්නේ. පැහැදිලි දේශපාලන ඩීල් එක මේක. මේ වරප්‍රසාද වරදාන දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට. එතුමට විතරක් ඒව දීලා නතර වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන්ට පහුගිය කාලේ ඔබ දැක්කා අලුතෙන් වාහන මිල දී ගන්න රුපියල් කෝටි 79ක් අලුතෙන් සල්ලි වෙන් කරන මේ අයවැය වෙන් කරන මුදල් වලට අමතරව මන්ත්‍රීවරුන්ට මාසික කුලියට රුපියල් ලක්ෂ 7 ගානේ වාහන 58ක් ගන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වෙයි. ඒ වෙනකොටත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක ඉන්ධන දීම නම් දැන් බලන්න සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක්ගේ දැන් වැටුප මූලික වැටුපට දීමනා එකතු වුණා රුපියල් 160,000ක් විතරයි. ඒ 160,000ට ආණ්ඩු මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2ක් ඉන්ධන දීම නම් 360,000. දැන් අලුතෙන් කාර්යාල දීමනා රුපියල් ලක්ෂයයි 4,60,000යි. අගමැතිතුමා කියන මලගෙවල්ලල යන්න මගුල්ගෙවල්ලල යන්න සල්ලි දෙන්න ඕනේ. එහිඳ තව මදිලු අමාරුවෙන් ජීවත් වෙන්නේ මන්ත්‍රීවරු. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මන්ත්‍රීවරු අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. එතුමාට තේරෙන්නේ නැද්ද මේ රටේ
කෝටිගාන ජනතාව අමාරුවෙන් ජීවත් වෙනවා මේ වැඩබද්ද මේ ගහපු බදු නිසා මේ රටේ ලක්ෂ ගාණක් ජනතාව අමාරුවෙන් ජීවත් වෙන එක අගමැතිතුමාට තේරෙන්නේ නැද්ද ඇයි ඒවට කඳුළු ගෑස් පැටන් පොළු ප්‍රහාර දෙන්නේ මන්ත්‍රීවරුන්ට ඉල්ලන්නත් කලින් අලුතෙන් වාහන දෙන්න මෙතන තියෙන පැහැදිලිව වරදාන වරප්‍රසාද ලබා දීමේ ආණ්ඩු පාලන ක්‍රමී මේ වරදාන වරප්‍රසාද දෙන මෙච්චර රටේ ප්‍රශ්න තියෙන ජනතා ප්‍රශ්න මර්ධනය කළා යටපත් කළා ඒවා මර්ධණයෙන් යටපත් කරන ගමන් තමන්ගේ බලය පවත්වාගෙන යන මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට හිටපු ජනාධිපතිවරුන්ට නිවාස දෙනවා වාහන දෙනවා ටයර් දෙනවා ඉන්ධන තෙල් ගහ ගන්න සල්ලිත් දෙනවා තව ඉල්ලුවොත් තවත් දෙනවා ඉතින් මේක මුළුමනින්ම අයුක්ති සහගතයි අසාධාරණයි මේ රටේ කිසිදු ජනතාවක් මේක අනුමත කරන්නේ නැහැ යහපාලනයේ වෙනුවෙන් ඡන්දේ දීපු මෙරටේ ජනතාව කිසි කෙනෙක් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මේ අල්ලස් වරදාන දීමේ ආණ්ඩු ක්‍රමය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ ජනතාවගේ ප්‍රශ්න මර්ධණයෙන් යටපත් කළා මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වරදාන වරප්‍රසාද දෙන එක ඒක තමයි නියම බොනපාට්වාදී පාලනය එක පැත්තකින් වරදාන දෙනවා වරප්‍රසාද දෙනවා අනිත් පැත්තෙන් මර්ධණය කරනවා මේක තමයි බොනපාට් පාලනය. අද මෛත්‍රී රනිල්ගේ බොනපාට් පාලනයට එරෙහිව මේ රට ජනතාව පෙළගැහෙන්නේ ඒ නිසා. ඒක වළක්වන්න බෑ. ආණ්ඩු උත්සාහ කරත් මොන මොන දේවල් කරලා මර්ධනය කළා මේ ජනතාව නැගිටීම් ජනතාව උද්ඝෝෂණ පාලනය කරන්න ඒක වළක්වන්න බෑ. පීඩාව දැනෙන්න දැනෙන්න ජනතාව ඒකට එරෙහිව පෙළගැහෙනවා සංවිධානය වෙනවා ඒක මර්ධණයෙන් යටපත් කරන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ බොනපාට්වාදී පාලන ක්‍රමයේ අනුගමනය කරලා මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගන්න උත්සාහ කරන්න එපා. ඒකට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගැහෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි අනිවාර්යයෙන්ම ඒ ජනතා පෙළගැස්මත් එක්ක එකට සිට මේ ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. මේ කරුණට කීපේ තමයි මතු කරන්න තියෙන්නේ. විශේෂ ප්‍රශ්න තියෙනවා නම් එසඳ අවස්ථාව ඒක ඇත්ත කතාවක් නෙමෙයි අපි හිතා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් විදිහට මේ විදිහට අසීමිත වරප්‍රසාද වරදාන ලබා දීම පිළිබඳ අපේ විරෝධය මුල සිටම අපි දක්වලා තියෙනවා ඒක මේ රටේ ජනතාව දන්නවා මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරන්න අවම පහසුකමක් තියෙන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා මොකක්වත් නැතුව මන්ත්‍රීවරුන්ට මාජන සේවය කරන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ එහෙම අන්තයක් අපි නැහැ හැබැයි මේ තරම් අසීමාන්තික ලෙස වරප්‍රසාද අවශ්‍ය නැහැ. ඒක තමයි අපි ස්ථාවරේ. ඉතින් ඔය තමන් කරන දේ සාධාරණ කරගන්න කියන කතාව. ඒ වගේම අවශ්‍ය නැත්නම් මේ මන්දිරවල නොගෙනින්න පුළුවන් කියලා. ඒ සල්ලි ටිකත් අර හොරා කණ එකට මේකතු කරගත්තා. ඔක තමයි ආණ්ඩුව දාන බෝලේ. ආ කැමති නැත්නම් නොගෙනින්නකෝ. ඒතර අපි විතරක් ගන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ ඒ සල්ලි ටිකත් අර කල්ලියම පාවිච්චි කරන්න. ඒක ඒක ඒගොල්ලන්ගේ වරප්‍රසාදේ ගැනීම සඳහා පාවිච්චි කරන උපක්‍රමික උගුලක්. ඒ වගේම රාජ්‍යතුමාලා උතුමාල වරක් යෝජනා කළාලු අඩු වේදන්තියේ මාෘති වාහන පාවිච්චි කරන්න කියලා දෙත්. විදිරය කියනවා මේ අඩු වාහන කියන ඒ වගේ බාල පරිදි වාහන අර කොහොමද කන්දක් නැගෙන්නේ. කැබ් එක මොක සුගොබ්බෝගේ වාහනයක්ද? අති සුගොබ්බෝගේ වාහනයක්ද? අපි පාර්ලිමේන්තුවේ 1994 ඉඳලා තනි මන්ත්‍රීවරෙක් ඉඳලා මේ දක්වා අපි නියෝජනය කරන්නේ අපි ගත්තේ ඩබල් කැබ් එක 120-300 වුණේ නැහැ අපි ඇමති දූරදරණ කාලේ ඒ කාලෙත් අපි පාවිච්චි කරේ ඩබල් කැබ් එක ඒක සුඛෝභෝගී වාහනයක් නෙමෙයි සා මන්ත්‍රීවරුන්ට තමන්ගේ මහජන සේවය කරන්න ඒකට සරිලන වාහනයක් ආණ්ඩුව ලබා දෙන්න ඔය නිදා පර්මිට් අවශ්‍යත් නැහැ මන්ත්‍රී දූර කාලය අවසන් වුණාන් පස්සේ ඒ වාහනේ නැවත රජයට බාර දෙන්න අවශ්‍යම නම් ඒකේ භාවිතා කරපු තත්ත්වය ડિප්‍රීෂিয়েෂන් එක අඩු කරලා මන්ත්‍රීවරයාට ඕනනම් ගෙනියන්න දෙන්න. එහෙම ක්‍රමයක් හදන්න. එහෙම නැතුව පර්මිට් එකක් දීලා තව අලුතෙන් කුලියට ලක්ෂ 7 ගානෙත් වාහනයක් දෙන්න.
आंडू मंत्री सीलू मंत्री तिरुपति रही वाहन बलपत्र इट पास लक्ष सी नायक अड़पड़ी हेम दीलती आंडू मंत्री पनसट दिन अट विरा तव वाहन दिन तम लक्ष हता मस लक्ष हता व्यंकर कमी पत्र मेक को साधारण वाहन दीलती मे मेक वरदी की तम पिता पेहदी अभी ज्ञा क्रमवेदे अखद आंडू क्रमवेदे अखद मंत्री काटा तमंग राजकारी करगने महाजन सेवे करगने सुदसु मट्टमे वाहन रेक मंत्री दूर काले अवसर नवत राजे गन्ना पुलव इकट गील उन्ना पावित्यकर काले ये वाहने गिवीम गेन सलका बल्ला मंत्रीवर अट इतर मुदल लबादी मंत्री अट पौदी क्रम नत्तावेन्नी आंडु विवाहन उनाम सलकी लखन तू पावित्य कर अभी वाहन आंडु विवाहन हेमेन इतने परश मे पावित करना मुगदे इक अवसर उनाम तमंट पावित कर डिप्रिशिएशन वैल्यू एक अड़करला हम क्रम खद एक दिग्गट में किया क्यूवा अदत् एक पुलवाना ये क्रम हद मंगिता पेहदी एक दिग्गट दिग्गट में किया अभी इत पेहदील आंडूट की मे मंत्रुट दिन धीमनाश वटुपसा वाहन पिलिबंध निश्चित क्रमवेदे खद ये क्रमवेदे खदू असीमांत वरप्रसाद दिन उत्साह आंडू तीर कैबिनेट मैं तीन दुकान इट पास पार्लमेंट बहुत रिंग इट पास की अकमे तीन नुगनी है अभी क्या कैमने में क्रमे हदन क्रमे हद अपी क्रमेट अपी एक कौरत्यकंगाई जनता वत्यकंगाई है भाई अविधि मत क्रमे अखादला एक वासीय नवत पेरला हदन वना अपी एक रिड़ती अन्न अपी एक टहुए ने अत्रम बस वितरकने में दुम्रियत दुम्रिय सेवक्यो दुम्रिय इडम विकिनीम इवागेम दुम्रिय पौद्गलीकरण मटे रही वेडवर्जन सुदान मेला तीन बस रत बस बस संगमुत वर्जन सुदान आंड वक्ट अतटम काले वाला मध्यला प्रश्न विशुद्ध तीन इध मे दिगट मे प्रश्न अभी तव विशुद्ध अक्ने दुम्रिय सेवके अंत ताम कील ने दुम्रिय इडम टीक कुनकोल विकुना ने कील इडम विकुना दुम्रिय सेवके अट पौद्गलिक प्रश्न अक्ने अटे जनता आवे इडम दुम्रिय इडम के इवा के कंपनी वोल्ट समागम वोल्ट विकुना ने पाकि सड़कर महाजनता एक पीडा वोट लक्न पीडा वोट लक्न धरागंड विनमा मे इडम आरक्षा तेनसा मे वर्जने किरी वलक्वागनी मांडी वगकीमा ये सन्दा विशुदुम लबादी मांडु वक्कीमा दैंग ये प्रश्न यटगी ये प्रश्न यटगी दैंग जनप्रिय मातृका बट पत्ती अगमतिर आगे लोकम प्रश्न विलाती मंत्री उंट पड़ी मदी एक अभी मे मतुकर अत प्रश्ने अत जनता प्रश्ने अत पुदु जनता प्रश्ने यट पत्ती थिंग वर्जने कराम कि पीडा वे महाजनता सेवक्यो काटू काटात्मक पीड़ा ये प्रश्न वाले विश्व दिन तू मे वेन वेन विकार कर दड़े पिलिबंद विशाल महाजन विरोधे तीन खाली मुदल कीपू एक टिका के हाट में हाट करा अत्र इसल की रुपये दिदास पंसी अवम दड़े के उपरीम दड़े की यदि किला क्यू ने अवम दड़े दिदास पंसी उनाम रुपये विसरती बिच्चे दिदास पंसी उनाम उपरीम सीमा
लक्ष पेनल अन्न पुल एक मतवे साकाचा आंड इलग पीवरटावे विशिपंद विशिपंद प्रश्न तीन स यदे साधारण यदे गहने वरदी कीपे खनुलाती हता तेव पिलीबंद रीदुरांगे पैत्तिंग विशेष बस्ट्रत रीदुरांगे पैत्तिंग भो रीदुरांगे पैत्तिंग विवेचन तीन तेक सलका बलियुत कारणावक इट सतम आंडु वहां प्रवाह मृत्युरया मुदलने मृत्युरया मधिहत्ला मे आते साकल कोहमद मेक साधारण विधि क्रियात्मक मक्लबादीत एक वर एक पारम इवा लघुदेकटे नेक पीड़ावट पत्व आकार क्रमाकूल कर्म अत्र अवश्यता मूलिक अरमुन तीन अणतुर्वलक्वागनी अणतुर्वलक्वागनी दडे वडिक्री मैं पमनकल अभी तो हिंबे तेन सा एक पाट दड़े वडिकल आंडी अवे हिंगे पियोगनो अब एक पीडाव सलका सा मेक मीट वड़ा बेर प्रश्न अक्से सलका साकच्चावट लकल अनुप्रव्यवस्था पिलिबंद अवसान लियविल्ल मेते सकस्कर नह एकेक्किना उहे विकार कैगह मंदक्का पलास सभा वलट मुदल बल अद्दील तीनो किला वीरवंश मंत्री कैगह पार्लिमेंट मुदल पिलिबंद ए उय संबंधे कमिटू अपत्कर ये कमिटे सभापति बंधुन वीरवंश महत्या दिनगंडो नी कौदेमन मुदल बल इधुन कि बंधु मुदल अणु कमिटी सभापति ये हेम लिये विल्लक अवसान लिये विल्लक तवे ना खदल नह यम अदहस्ती एक पक्ष पुद्गलो विविध अदहस्की पोलिस बल तलगैन इडम बल तलगैन कमती कीनो अकमती कीनो अवसान अदह सत्ने सा अलुत्ता अनुक्रमस्ताव पिली बंधव अवसान वेच लिये विल्लक मेथेक सकास्कल नह अणुकमिटल योजना पत्कल तीयनो अणुकमिटल योजना सलकट अरगन मेहूं कमिटू तीनो मेहूं कमिटू तमाइ विधायक जनाधिपति क्रम अहुस्क्रीम छंदक्रम स्क्रीम जाति प्रश्न विष्णु मक्लबादी मुख्य मूलिक प्रश्न तुनसा निकुत प्रश्न पिलिबंद अवसान लीवल सकस्कर ते वार्ता वक् तवम इधिपत्ल नह जनता विमुक्ति पेर मुन अपे स्थावरे अपे मते इतापेहदिल पलासभा संबंधी दिघटम अभी कील तीनो अदत्ते स्थावरे अभी वंचा दूषण बरपतल विद्युत वेचन सदेकाल हिटी अधीक्षण मंत्री सजिन्वास गुण मत अत्रम जील पीरस महत्मे विदेश सजीन तम ओके अत्यमती हिटी एकाले करपुआ मुड़ रटम देख अद रटसवा आंडव रटगा यहदील किलाम की महिंद राजपक्ष महत् रट गम पील महत्नो आंडु रटगा यहदील थिंग राजपक्ष महत्तर एकाले रटगा यहदिचाटे अभी मतका रटगाय रटगाय दिखमति गुण बसील राजपक्ष आंडे मंत्रिवरुट विनम सली वेंकर वाहन अरंदु कुलीटने में केलिम कोटि तुनाहमहरी वाहन सीलुम आंडु पक्ष मंत्रिवरुट यदा दीलति मे दंग मे आंडु कर विदेशमात्यांसे पहुगे काले तुल विशाल आक्रमणिकतावें सिद्धुना अनिकुत्तमात्यांस वगेम मेकेत्ते मिलाति मेकटिका यटगिहिलति तीय विदेशमात्यांसे ऐसिर्स विवादे इनिसा नैवत मेक मतुना तेनी सातम अभी मेकट विशेष तेरीकार सभा पत्कर एपिलुबंद वडी अद्यन की मदिया तेन किला विदेश समितिवर
යම් කරුණු හෙළිදරව් කිරීම කරා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල කොන්සල් කාර්යාල එහෙම ඒවා පවත්තන් ගියත් නැහැ එහෙම ඒවට සල්ලි වේදන් කළා තිනවා කළා ඒවා මේ රටේ ජනතාව දැනන් හිටියේ නැහැ ජනතාව දැනන් හිටිය කරුණු කීපයක් තිසම පැහැදිලිව අනාවරණය විය යුතුයි මොකද ඒ නිසා ඒ සල්ලි නාස්ති වෙච්ච නිසා තමයි අපේ රටේ ආර්ථිකයේ මේ තරම් බිඳ වැටීමක් තියෙන්නේ ඒවා වෙනස් කරන්න නම් හොයලා පරීක්ෂණ කළා